නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මහින්ද රාජපක්ෂ මහත්මයා කාලේ වගේ ප්‍රශ්න අහන්න හැකියාවක් කිසි කෙනෙක්ට තිබ්බේ නැහැ. හැබැයි එතන කීප දෙනෙක් හිටියා වැඩේ අනා ගන්නවා වගේ තේරිච්ච නිසා ගෝඨාභය රාජපක්ෂ පොඩ්ඩක් ගොඩ දාන්න ප්‍රශ්න දෙක තුනකුත් ඇහුවා. හැබැයි ඒවත් අනාගත්තා. ඒ ප්‍රශ්න වලටවත් හරියට උත්තර දී ගන්න බැරි වුණා. දැන් අපිට පැහැදිලිව පේනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇයි මේ නඩු මග අරින්න කියලා. පැහැදිලි. ඒ කියන්නේ නඩුවේදී සාමාන්‍යයෙන් සාක්ෂි දෙන්න ඉතිව මේ කියන්නේ කූඩුවට හිටගත්තම සාමාන්‍යයෙන් ක්‍රොස් ක්වෙස්චන් කරද්දී, ඒ කියන්නේ නීතිඥවරුන් ප්‍රශ්න අහද්දී එතුමා එතන කලන් දාලා වැටෙයි. ඒ කියන්නේ මාධ්‍ය සාකච්ඡාවක් හරියට කරගන්න බැරි ජනාධිපති අපේක්ෂකතුමාට කොහොම තියෙයිද මේ නඩුවලදී හරි ඔහුගෙන් මේ හරස් ප්‍රශ්න අහද්දී. ඉතින් ඇත්තරම මේ ඕක තමයි දැන් මුළු රටටම දැක ගන්න පුළුවන් වුණා. ඇයි එතුමා නඩු කල් දාන්න සහ නඩු කාල වෙනකොට අසනීප වෙන්න හේතුව කියලා. ඉතින් එතනදී අහපු සමහරක් ප්‍රශ්න තියෙනවා. මම එතන අහපු එක සහෝදරේ මෙතනටත් වෙනවා. මම දන්නේ අද ඇවිල්ලාද කියලා සුදුවැන් කතන්දරෙත් අහලා තිබ්බා. බොහොම සන්තෝසයි. ඔයගෙන අහන්න ඕනේ. මොකද ඇත්තරම ඔවා හැම රටේ සාමාන්‍ය පුරවැසියල දෙන ප්‍රශ්න නිසා. එතනදී අහපු සමහරක් ප්‍රශ්න වලට එතුමා ලිස්සල ගියපු අවස්ථාවල් තියෙනවා. අනෙක් අවස්ථාවන් වලදී අර පොඩි බබෙක් තමන්ගේ අම්මා එක්ක ටීචර් හම්බෙන්න යනකොට ටීචර් ප්‍රශ්න අහනකොට අම්මා උත්තර දෙනවා වගේ මහින්ද රාජපක්ෂ මහත්මයා කීප වතාවක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බේරගත් අවස්ථාවන් තියෙනවා. ඒත් අන්තිම ටිකේ බේරගන්න බැරිම පාර තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වේ දැන් නැගිටලා ඇති මේක කියලා. Breaking.lk